අපි ගන්නවා ඔංගලෝ එකතු කරන යෝගට් කප්ස් ඕන ප්‍රමාණයක්. ලංකාවේම තියෙන ටික ගෙනාවත් අපි ගන්නවා. ප්‍රධාන වශයෙන්ම අපි ගන්න යෝගට් කෝප්ප විතරයි. ඒ වුණාට ඒ ආශ්‍රිතව කියන අයිස්ක්‍රීම් කප්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිරි දාපු ටබ් වෙන්න පුළුවන්. ඒ වගේ જાතිත් අපි ගන්නවා. සාමාන්‍යයෙන් ඒක වෙනස් වෙනවා තමන්ගේ උනන්දුව ප්‍රමාණය අනුව. ඒ කියන්නේ උනන්දුව හැකියාව ඊට පස්සේ කන්ටැක්ට්ස් තියෙන පුළුවන් නෙට්වර්ක් එක ආසන්න වශයෙන් රුපියල් ලක්ෂයක් එක ලක්ෂයකමාරක් විතර හොයාගන්න පුළුවන්. පොඩක් ප්ලෑන් කරලා කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් පටන් ගත්ත දවසේම එළියට බැස්ස ගමන් මාසෙට ලක්ෂයක් හම්බ වෙනවා කියලා මම කියන්නේ නැහැ. නමුත් ඒත් එක්කම අපි කියන යෝගට් කප්ස් විතරක් එකතු කරන්නත් එපා. ඒ යන ගමන් තියෙන ප්ලාස්ටික් ජාති සේරම එකතු කරන්න. දැන් අපි ඒක ගත්තේ නැති වුණාට ඉතුරු ප්ලාස්ටික් ලංකාවේ ගන්න ඕන තරම් කට්ටිය දෙනවා. ඉතින් ප්ලාස්ටික් වල බැන බැන ඉන්න වෙලාවේ එකතු කරන්න ගන්න සල්ලි කරගන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. යෝගට් කෝප්ප වලට සල්ලි දෙනවා හරියි. යෝගට් කෝප්ප අර කණ්ඩායම් එකට එකතු කර ගන්නවා. කොහෙටද මේවා බාර දෙන්නේ? කොච්චර ප්‍රමාණයන්කින් බාර දෙන්න ඕන? අයිබෝන් වාසනාවන් හැමෝටම අද නිලමේ ඇවිල්ලා ඉන්නේ කොට්ටාවට. මොකද බලලා ඇති මේ යෝගට් කප් ටික කතේ තියාගෙන කරන්නේ. මේ මගේ අතේ තියෙන්නේ විවිධාකාර වර්ගයේ අපි භාවිතා කරන යෝගට් කප්, අයිස්ක්‍රීම් කප්, මාගරින් කප් ඒ වගේ විවිධ දේවල්. පොඩක් මහන්සි වුණොත් මෙන්න මේ යෝගට් කප් වලින් මාසෙකට 50,000 ලක්ෂයක් විතර බර ගාණක් අතර ගන්න පුළුවන් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? මේ විසික් කරන යෝගට් කප් වලින්. අද නිලමේ ලෑස්ති වෙන්නේ අන්න ඒ කතාව ඔයාලට කියන්න කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් හැම දෙයකටම කලින් මතක් කරනවා නිලම YouTube channel එක subscribe කරන්න කියලා. පල්ලෙහා තියෙන රතු වල බටන් එක ක්ලික් කරලා අපි බලමු කොහොමද මේ විසික් කරන යෝගට් කප් සල්ලි කරන්න කියලා. කාලා විසි කරන යෝගට් කප් එක නැවත සල්ලි කරන්න පුළුවන්. අද මෙන්න මේ වැඩේ කරන්නේ කොහොමද කියලා කතා කරන්න උපදෙස් ටිකක් දෙන්න මාත් එක්ක ඉන්නවා අද නිලමගේ කතාවේ කතානායකයා. ලහිරු විජේරත්න මහත්මිය ආයුබෝවන් ඔබතුමා. ආයුබෝවන්. දැන් මේ දැන් අපි කතා කරන්නේ මේ මුලින්ම කිව්වේ මේ කාලා විසික් කරන යෝගට් කප් එක ආයපාරක් සල්ලි කරන්න පුළුවන්. කවුද දෙන්නේ ඔය විසික් කරන අර කවුරු කට ගහපු යෝගට් කප් එක ගන්නෙ? මොකද්ද මේකෙන් කරන්නේ? ඇත්තටම කොහොමද ඒක සල්ලි කරන්නේ? අපේ කට්ටියට එන ප්‍රශ්නය. ඔව් ඉතින් යෝගට් කප් එක කියලා කියන්නේ ප්ලාස්ටික් වලින් හදලා තියෙන. ඉතින් ප්ලාස්ටික් වලින් හදලා තියෙනකොට අපි බැලුවා කාලා විසික් කරනවා කියලා කියන්නේ අපරාධේනේ. එකෙන් වැඩක් ගන්න පුළුවන්. ප්ලාස්ටික් කියන එක නිෂ්පාදනය කරලා තියෙන්නෙම ආයි පාවිච්චි කරන්න. ඒ කියන්නේ රීසයිකල් කරන්න. ඉතින් ඒකින්ද ඔයා ආපු ප්‍රශ්නෙට උත්තරේ අපි ගන්නවා උංගලෝ එකතු කරන යෝගට් කප්ස් ඕන ප්‍රමාණයක්. ලංකාවේම තියෙන ටික ගෙනාවත් අපි ගන්නවා. අපි ඒකෙන් නැවත ප්ලාස්ටික්ස් හදලා අපි ප්ලාස්ටික් විදිහට විකුණනවා, තවත් නිෂ්පාදනයත් කරනවා. ඕනල්ල දෙන්න ඕන ප්‍රමාණයක් අපි ලෑස්ති ගන්න. එතකොට දැන් මේ යෝගට් කප් විතරද ගන්න? ප්‍රධාන වශයෙන්ම අපි ගන්න යෝගට් කෝප්ප විතරයි. ඒ වුණාට ඒ ආශ්‍රිතව කියන්නේ අයිස්ක්‍රීම් කප්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිරි දාපු ටබ්ස් වෙන්න පුළුවන්. ඒ වගේ જાතිත් අපි ගන්නවා. ඉතින් අපි මේක පටන් ගන්න හේතුව උනේ ඇත්තරම කවුරුත් හිටියේ නෑ යෝගට් කප්ස් රීසයිකල් කරන්න එක ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඉතින් ඒක නිසා තමයි අපි යෝගට් කප්ස් එකතු කරන්න ගත්තේ. එතකොට දැන් දැන් මේ අපි බලන් ඉන්න කෙනෙක් හිතනවා ඇති දැන් කාලා බීලා හැම යෝගට් එකකුත් කාලා කප් එක හිස් කප් එක ඉස්සරහා තියාගෙන බලන් ඉන්නවත් එන්න පුළුවන්. මේ කොහොමද දිනේ දැන් මේ යෝගට් කප් දීලා සල්ලි ගන්න කොහොමද ඒ වැඩේ වෙන්නේ? අපි දැනට කිලෝ එකක් රුපියල් 30කට 35කට 40කට යනාදී වශයෙන් ගන්නවා. මොකද ඒ කියන්නේ මම මිල ගණන් කීපයක් කිව්වේ. මොකද ඒ කියන්නේ දැන් මේක යෝගට් කප් එක කෑවට පස්සේ ඒකේ ඇතුලේ ඉතුරු වෙන කොටසක් තියෙනවා. ඊට පස්සේ උඩ තියෙනවා ඇලුමිනියම් ෆොයිල් එකක් තියෙනවා. ඒතර ඒවත් එක්ක આવොත් ඇත්තටම අපිට ඒක මෙතනදී අපි ප්‍රොසෙස් කරද්දී පොඩි ගාණක් යනවා. ඉතින් සමහරු ඉන්නවා ඒ සේරම අයින් කරලා මේක ලස්සනට සුද්ධ කරලා පිලිවෙලකට වොෂ් කරලා අපිට ගෙනල්ලා දෙනවා. ඉතින් එතකොට මේ වගේ කට්ටියට සමහරලාට කිලෝ එකට අපි රුපියල් 40 වගේ ගන්න අවස්ථාවක් තියෙනවා. නමුත් මේ රුපියල් 25 30 වගේ ගන්න කට්ටියක් තියෙනවා. ඉතින් ඒකෙදී අර ඒගොල්ලෝ ඒක අපිට ගේන ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක අනුව. ඉතින් ඒක නිසා අපි රුපියල් 40 ගන්න දැනට කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හරියට සුද්ධ කරලා ගෙනාවොත් අපි රුපියල් 40කට යෝගට් කප් කිලෝ එකක් ගන්නවා. ඒ කියන්නේ අපේ රටේ අපි කොච්චර යෝගට් කාලා යෝගට් කප් ප්‍රමාණයක් පරිසරයට විසික් කරනවා තේන බඳක කොච්චර බිම දාලා යනවද? නමුත් ඔය ඔක්කොම එකතු කරලා ඇත්තටම ඔය ඔක්කොම සල්ලි කරන්න පුළුවන්. මට කියන්න දැන් සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන හොඳ දේවල් කරලා සල්ලි හොයන අපි බලාපොරොත්තු වෙනවා අපි කරන රස්සාවට අමතරව තව චුට්ටි මොන හරි දෙයක් කරලා සල්ලි හොයන්න. දැන් මේ පැත්තෙන් බලපුවම පරිසරයට කරන ලොකු උදව්වක් පරිසරය රැක ගන්න කරන ලොකු උදව්වක් ඒ වගේම තමන්ගේ අතරත් ගානක් හම්බුනවා. සාමාන්‍ය මාසෙකට කීයක් විතර අපේ කෙනෙකුට නිකන් යෝගට් කප් ටික එකතු කරලා ඔබතුමාලට බාර දීලා හොයාගන්න පුළුවන්ද?
මෙමයි අපි සාමාන්‍යයෙන් ඒක වෙනස් වෙනවා තමන්ගේ උනන්දුව ප්‍රමාණය අනුව. ඒ කියන්නේ උනන්දුව හැකියාව ඊට පස්සේ කන්ටැක්ට්ස් තියෙන පුළුවන් network එක ආසන්න වශයෙන් රුපියල් ලක්ෂයක් එක ලක්ෂයකමාරක් විතර හොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැනට වෙලා වැඩි කරොත්. ඔව්. ඒ කියන්නේ ඒක හරියට පොඩ්ඩක් plan කරලා කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් පටන් ගත්ත දවසේම එළියට බැස්ස ගමන් මාසෙට ලක්ෂයක් හම්බ වෙනවා කියලා මම කියන්නේ නැහැ. නමුත් ඒත් එක්කම අපි කියන yogurt cups විතරක් එකතු කරන්නවත් එපා. ඒ යන ගමන් තියෙන plastic ජාති සේරම එකතු කරන්න. දැන් අපි ඒක ගත්තේ නැති වුණාට ඉතුරු plastics ලංකාවේ ගන්න ඕන තරම් කට්ටිය දෙනවා. ඉතින් plastics වල බැන බැන ඉන්න වෙලාවේ එකතු කරන්න ගන්න සල්ලි කරගන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. එහෙම බල්ලකට මට පොඩ්ඩක් ලයිරු මාත්මේ අදහසක් එනවා. අපේ රටේ හෝටල් කෑම කඩ පොඩි පොඩි ආපන ශාලා කීයක් තියෙනවද? ඔය කීයෙන් 98%ක්ම හැම කඩේකම වගේ අනිවාර්යෙන් ෆ්‍රිජ් එකේ යෝගට් තියෙනවා. දවල්ට කාලේ ඉවරලා බහුතරයක් යෝගට් එකක් කනවා. කාලා එතනින් ඉවත් වෙනවා. මම පොඩි අදහසක් මගේ හිතට ආවේ එහෙම බල්ලකට මේ එතනින් උනත් යෝගට් කප් ඉතුරු කරගන්න එකතු කරගන්න පුළුවන්. දැන් සල්ලි ගන්නත් පුළුවන් යෝගට් කප් දීලා ඔබතුමන්ලා සල්ලි දීලා යෝගට් කප් අරගෙන මොකද කරන්නේ ඊළඟට පැන නැගෙන ගැටලුව හරි අපි ඒක පොඩි ප්‍රොසෙස් එකක් තියෙනවා ඒ කියන්නේ යෝගට් කප්ස් කිනාවට පස්සේ අපි සමහරවිට ක්ලීනින් කරන ප්‍රොසෙස් එකක් තියෙනවා එහෙම නැත්නම් අපිට ක්ලීන් කරපුවත් ගේනවා ඊට පස්සේ අපි කරන්නේ මේ ක්ලීන් කරපු අර ෆොයිල් එක අයින් කරපු යෝගට් කප් එක අපි ක්‍රෂ් කරගන්නවා ඒ කියන්නේ පොඩි පොඩි කැලිවලට කඩා ගන්නවා යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් ඒසේ ක්‍රෂ් කරපු යෝගට් කප් ක්‍රෂ් එක ඒසේ අපි එක්ස්ට්‍රූඩ් එකක් මාර්ගයෙන් අපි කුඩා ප්ලාස්ටික් කැබලි බෝඩ් ඒ කියන්නේ මේ වගේ පෙලට්ස් කියලා කියන්නේ මේ වගේ පෙලට්ස් බෝඩ් පත් කරගන්නවා ඉතින් මේ කියන්නේ දැන් මේ අපි හදපු පෙලට්ස් මේකෙදි ඕනම පාටක් අපිට ගන්න පුළුවන් කළු පාට ඕන පාටක් කරගන්න පුළුවන් ඒ අදාළ ප්‍රොඩක්ට් එකට ඒක හදන්න බලාපොරොත්තු වෙන ප්‍රොඩක්ට් එකට අනුව ඒ පාට ගන්නත් පුළුවන් එතකොට මේ තියෙන්නේ මේ යෝගට් කප්ස් වලින් හදපු හැංගර් එකක්. ඒ කියන්නේ මේ ප්ලාස්ටික් හැංගර් එකක්. දැන් අතන මම මේක කියනවා නම් මේකට කිසිම කලර් එකක් දාලත් නැහැ. ඒ කියන්නේ දැන් මේ මෙන්න මේක අතන මේ කලර් එකක් දාපු නැති එකක්. මේ තියෙන්නේ හරියටම යෝගට් කප්ස් විතරක් ආශ්‍රයෙන් කරපු එකක්. ඒතර මේ යෝගට් කප් එක මම කියන්නේ 100%ක්ම ඒව විතරයි. ඒ කියන්නේ කිසිම වෙන ද්‍රව්‍යයක් දාලත් නැහැ. වෙන අමුද්‍රව්‍යයක් ගොදලා නැහැ. කිසිම දෙයක් දාලා නැහැ. ඉතින් ඒක නිසා අපි දැන් කවුරුර කැමති නම් මේක තව වැඩි දියුණු කරගන්න අපි කරන දේම වුණත් අපි කියලා දෙන්නත් කැමති. ඉතින් අපිට කමක් නැහැ ඒක තව දිනෙක කරාට. මොකද ඒ කියන්නේ දැන් ඒතකොට අපිටත් මේක ප්‍රචලිත කරන්නනේ අවශ්‍ය. ඒතකොට ඊට අමතරව මේ තියෙන්නේ දැන් මේ අපි හදපු ඒ පෙලට්ස් ආශ්‍රයෙන් හදපු ට්‍රේ එකක්. ඒ කියන්නේ මේක අර කියනවානේ සීඩ් ට්‍රේ කියලා කියනවා. ඉතින් මේක ගොඩක් ලංකාවේ දැනට ලංකාවෙත් පාවිච්චි වෙනවා. ඊට පස්සේ ඊට අමතරව අපි අපි මේ අමුද්‍රව්‍ය අපිත් පාවිච්චි කරනවා. ඊට පස්සේ අමතරව අපි මේක ඒ කියන්නේ අමුද්‍රව්‍යයක් විදිහටත් අපි වෙළඳපොළට අලවි කරනවා. ඒක මේක භාවිතා වෙන්නේ පැලතවාන් මේ වගේ දේවල්. පැලතවාන් වලට. ඒ කියන්නේ මේක ඇත්තටම මිලියන ගාණක් ලංකාවෙන් දැනට පිටරට යවනවා. ඒ කියන්නේ මේ ඔබතුමාලා නිෂ්පාදනය කරන දේවල් කෙලින්ම පිටරට යවන එක්ස්පෝට් කරනවා. මෙහෙමයි. එතනදී මම කියන්නේ අපි නිෂ්පාදනය කරන ඒවා කෙලින්ම පිටරට යවන එකම නෙමෙයි. එහෙම කිව්වොත් වැරදි. අපි කරන ඒවා ඇත්තටම ලංකාවේ වෙළඳපොළට තමයි අපි දැනට බාර දෙන්නේ. නමුත් අපේ අමුද්‍රව්‍ය, කියන්නේ අපි මේ වගේ හදපු අමුද්‍රව්‍ය පාවිච්චි කරලා මේ වගේ හදන ට්‍රේ අදත් ලංකාවෙන් මේ මේ මොහොතේදීත් එක්ස්පෝට් වෙනවා. මොකද ඒ කියන්නේ අපි ඒක ඒ අපි බාර දෙන ආයතනය එංගලෝ පිටරටට සෑහෙන ප්‍රමාණයක් අපනයනය කරන ආයතනයක්. දැනට මේ ට්‍රේ ලංකාවෙන් පිටරටට අපනයනය වෙනවා. ලහිර මහත්මයා දැන් දැන් මෙහෙම මේ දැන් අපි ඇත්තටම අපි පරිසරය රැකගන්න අපේ මිනිසුන්ට අමතර ආදායමක් ලබා ගන්න අපේ කට්ටියට පොඩි අදහසක් තමයි දුන්නේ. නමුත් මෙහෙම දෙයක් හිතෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි යෝගට් කෝප් එකතු කරගන්නවා. අනේ ඔවා දෙන්න පුළුවන් වේද? අපේ යෝගට් කෝප්ප ගනීද? නැත්නම් අපේ ගෙවල් වල ගොඩ ගැහෙයිද? ඊළඟට තව ප්‍රශ්නයක්. අපිට මේවා ගිහින්දා නැතනකුත් නෑ. ඕක දැන් හිතේ දුවන ලොකු ප්‍රශ්නයක්. ඉස්සරහට මේවා ගනීද? ඉස්සරහට මේ කර්මාන්තය තියෙයිද? එහෙම ලොකු දේවල් හිතෙන්න පුළුවන්. ඇත්තටම ඒකට තියෙන විසඳුම මොකද්ද? ඔව් හොඳ ප්‍රශ්නයක් ඒක. ඉතින් ඇත්තටම මම කියන්නේ මෙහෙමයි. දැන් ඕක යෝගට් කෝප්ප දැන් අපේ ගෙදරක එකතු වෙනවා කියමුකෝ මාසෙට 100ක් විතර වගේ. නමුත් ඒ 100 එංගලු දැන් හිතමු අපි නුවර ඉන්නේ කියලා. දැන් අපි මොකද අපේ ව්‍යාපාරය දැනට අපි කොළඹ කරගෙන යන්නේ. ඒතර ඒ වගේ ප්‍රමාණයක් එහෙම එහෙ ගෙනියන එක උංගලන්ටත් අපිටත් දෙගොල්ලන්ටම ලාභදායි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉකොනොමිකල් නැහැ. ඉතින් නමුත් හැබැයි උංගලන්ට හිතන්න පුළුවන් පොඩක් එතනින් එහාට ගිහිල්ලා දැන් ගමේ පිරිසක් ඉන්නවා නම් එක්කෝ නිකන් සමහරට කාන්තා සමිතියක් වෙන්න පුළුවන්, සමුපකාර සමිතියක් වෙන්න පුළුවන්. උංගලන්ට එතකොට පුළුවන් හැමෝම මේක කරන්න ගත්තොත් එතකොට
කට්ටියක් එකතු වෙලා කියන්නේ 20ක් 30ක් විතර හරි එකතු වෙලා කරොත් ඔන්න ලොකු ප්‍රමාණයක් එකතු වෙයි. ඒතර ඒ වගේ අවස්ථාවකදී ලොකු quantity එකක් තියෙනවා නම් ඒක ලොරි එකට ප්‍රමාණවත් ප්‍රමාණයක් තියෙනවා නම් ඒක උංගලන්ට ගේන්නත් පුළුවන් අපිට ගෙනලා අරගෙන යන්නත් පුළුවන්. මොකද ඒ කියන්නේ ඒක ඇත්තම ලොකු ප්‍රමාණයක් තියෙන නැත්තම් business එකක් විදිහට ඒක viable වෙන්නේ නැහැ. ඉතින් ඊට අමතරව අපි කතා කරොත් දැන් සාමාන්‍ය හෝටල් තියෙනවා කඩ ඒ කියන්නේ මේ restaurants ඒවා ගත්තම ඒවයි දැනට අපිට ගේන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට මේ හෝටල්ස් වලින් රෙස්ටුරන්ට්ස් වලින් නිකන් තමයි දෙන්නේ. ඉතින් ඒ කියන්නේ මිලක් එකතු මිලක් ගන්නෙ නෑ. ඉතින් ඒගොල්ලෝ එකතු කරගෙන අපිට ගෙනල්ලා දෙනවා. ඊට අමතරව කියන්න ඕනේ මේක අපි අවංකව කියන්න ඕනේ යෝගට් කෝප්ප විතරක් එකතු කරන බිස්නස් කරන්නේ නෑ අපිත් එක්ක ඉන්න කට්ටිය දැනට. ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ සමහරට ප්ලාස්ටික් බෝතල් එකතු කරනවා. ඊට පස්සේ කඩදාසි, වීදුරු බෝතල් ඔය සේරම එකතු කරනවා. ඉතින් ඇත්තරම මේ දැන් මේ ලංකාවේ සමහරු ඉතින් ඉන්නවා මේ වගේ බිස්නසස් කරන එක අර එච්චර මේ මොනවාද ඉතර ලොකු තැනක් ලැබෙන්නේ නැති එකක් කියලා සමාජෙ පොඩක් පහ නැහැ කියලා. එහෙම එකක් නැහැ ඇත්තටම. එහෙම එකක් නැහැ කියලා කියන්නේ ඇත්තට දැන් ඔය අපි ඇමරිකාව වගේ රටවල් ගත්තොත් සමහරලාට දැන් ඔය මේ බේස්බෝල් ටෝර්නමන්ට්ස් වලට වගේ ස්පොන්සර් කරන්නේ මේ වගේ කම්පැනි. දැන් වේස් මැනේජ්මන්ට් වගේ. ඒතර ඒ වගේ ලොකු කම්පැනිස් තියෙනවා. ඉතින් දැනට ඇත්තටම මේ වැඩේ කරලා ගොඩක් හොඳ ආර්ථික මට්ටමින් ඉන්න කට්ටියත් ඉන්නවා. ඉතින් අපි හිතන්නේ ඇත්තටම මේක අර මිනික යෝගට් කෝප් අපි එකතු කරන්න කියලා ගොම මේක විතරක් එකතු කරන්න හිතන්න එපා. එතනින් එහාට යන්න. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ එකතු කරන්න යම්කිසි රූට් එකක යනවා නම් යම්කිසි පාරක යනවා නම් එතකොට කන්ටැක්ට්ස් ටිකක් තියෙනවා නම් එතකොට යෝගට් කෝප් විතරක් එකතු කරන්න එපා. ඉතින් අපි කියන්නේ අපි යෝගට් කෝප් ගන්නම්. තව දැන් පෙට් බෝටල් තියෙනවා. ඊට පස්සේ වීදුරු බෝතල්, ඊට පස්සේ කාඩ්බෝඩ්, කඩදාසි ඔය හැමදේම තියෙනවා. ඉතින් මේ හැමදේම එකතු කරලා වෙන වෙනම ඕගොල්ලෝ තියාගත්තොත් ඕගොල්ලෝ ගාවට ඇවිල්ලා අරන් යන කට්ටියත් ඉන්නවා. හේතුව අනිවාර්ය හේතුව දැන් දැන් ඔයා පොඩි ප්‍රමාණෙන් එකතු කරන කෙනෙක් නම් ඊට වඩා ටිකක් එහා පරිමාණයේ ඊට වඩා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයෝ ඉන්නවා. මේ ටික එකතු කරගෙන අදාළ රීසයිකලර් ගාවට ගිහිල්ලා දෙන්න. ඉතින් එතකොට දැන් මේක නෙට්වර්ක් එකක්. ඒතර දැන් උඟුල්ලෝ එකතු කරලා අපිට අපි ඇවිල්ලා ගන්න හරි උඟුල්ලෝ ගෙනල්ලා දෙනවට වඩා මේක මේ එකතු කරන්න ගත්තට පස්සේ කන්ටැක්ට්ස් හැදෙනවා නිකම්ම. ඊට අමතරව කරන්න දෙයක් තමයි දැන් මම මේක ඇත්තටම කියන්නේ ප්‍රාදේශීය සභා නගර සභා වලට තමයි අපේ ලොකුම ඉල්ලීම තියෙන්නේ. එතකොට ඉංගුලුත් සමහරලාට කියනවා මේ යෝගට් කෝප් වල අපිට කරගන්න දෙයක් නැහැ මොනාද කරන්න කියලා. ඉතින් මොනාද කරන්න කියලා කියන්නේ ඉතින් අපි මේ අපි දැන් ඉදිරිපත් වෙලා ඉන්නවා. අපි ගන්න අවුරුදු දෙකක් තිස්සේ අපි මේක කරගෙන යනවා. ඒ කියන්නේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට. නමුත් අපිට මේක මීට එහාට කරන්න පුළුවන්. මීට එහා ලෙවල් එකකට ගෙනියන්න පුළුවන්. අපිත් එක්ක එකතු වෙනවා නම් يعني ප්‍රාදේශීය සභා නගර සභා වලින් එකතු වෙලා දැන් ලංකාවේ ප්‍රාදේශීය නගර සභා 400 ගානක් විතර තියෙනවා. ඉතින් ඔය 400 ගානම එකතු කරා නම් ඒගොල්ලන්ට වාහන තියෙනවා. ඒ පහසුකම් ටික තියෙනවනේ. ඉතින් ඒක ගෙනල්ලා දෙන්න පුළුවන් නම් අපිට සල්ලි දෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඉතින් එතකොටම මම හිතන්නේ දැන් සමහරු ඉන්න පුළුවන් පරිසරයට ආදරය කරන කට්ටිය දැන් මේක එළියට විසික් කරන්න කැමති නැහැ. ඒගොල්ලන්ට සල්ලි අවශ්‍යත් නැහැ. ඉතින් හැමෝම සල්ලි ඉල්ලන්නෙත් නැහැනේ. ඉතින් උඟලන්න පුළුවන් ප්‍රාදේශීය සභාවට බාර දෙද්දි ඒක වෙනම බෑග් එකක දාලා දෙන්න. ඒතර ප්‍රාදේශීය සභාවෙන් එකතු කරලා අපිට ගෙනලා දෙන්න. මොකද මේ මාතෘරුන්ට ඒතර කරන්න දෙන වැඩ ප්‍රමාණය අඩු වෙනවා. ලැබෙනවත්ම දැන් මේ මෙහෙම අපි කතා කරගෙන යනකොට එන්න තව ගැටලුවක් දැන් මේ මේ මං අන්තිමේට වහන්නේ යෝගට් කෝප්ප වලට සල්ලි දෙනවා හරි. යෝගට් කෝප්ප හරි කණ්ඩායම් එකතු වෙලා එකතු කර ගන්නවා. කොහෙටද මේවා බාර දෙන්නේ? කොච්චර ප්‍රමාණයන්කින් බාර දෙන්න ඕනේද? අපි දැනට අපේ ෆැසිලිටි එකේ තියෙන්නේ කොට්ටාවේ. ඉතින් උඟලන්ට ගෙනල්ලා කොට්ටාවට බාර දෙන්නත් පුළුවන්. ඒක එක අවස්ථාවක්, එක ඔප්ෂන් එකක්. එහෙම නැත්නම් ඇත්තටම ප්‍රාදේශීය සභා මාර්ගයෙන් බාර දෙන්නත් පුළුවන්. මොකද දැන් අපිත් එක දැනට ප්‍රාදේශීය සභා ගණනාවක් අපිට එකතු වෙලා වැඩ කරන කට්ටිය ඉන්නවා. ඉතින් එතකොට ඒ ආකාරයට කරන්නත් පුළුවන්. එතකොට ඊළඟ ඔප්ෂන් එක තමයි උඟලන්ගේ නගරයේ සමහරලාට දැනට මේක ටිකක් ලොකු මට්ටමින් කරගෙන යන ව්‍යාපාරික මහතුරු ඉන්න පුළුවන්. එතකොට අපි දෙන මිලම නැති වුණත් ඊට අතරමැදි මිලකට එතනට විකුණ ගන්න පුළුවන්. එතකොට දැන් කියන්නේ දැන් අපිට ගේන්න ගියාම එතන යම්කිසි ප්‍රවාහන ගාස්තුකුත් යනවනේ. නමුත් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා අපිත් එක දැනට යම්කිසි NGOs වගේක් වැඩ කරගෙන යනවා. ඒගොල්ලෝ අර මටීරියල් රිකවරි ෆැසිලිටි කියලා කියනවා. ඒ කියන්නේ අර මේ වගේ ද්‍රව්‍ය එකතු කරන මධ්‍යස්ථාන වගේක් ලංකාව පුරා දාන්න ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් ඒවා එක්කත් කනෙක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අතරම අපි අපේ දුරකථන අංකය සඳහන් කරන්න පුළුවන්. එතකොට ඒක හරහා කතා කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අර කතා කරා වගේ කීප දෙනෙක් හරි නැත්නම් ඒ ගමක පිරිසක් මගේ සංවිධානයක් එකතු වෙලා කරනවා නම් මේක කරන්න පුළුවන් ව්‍යාපාරයක්. මොකද යෝගට් කෝප්ප විතරක් නෙමෙයි ප්ලාස්ටික් කියන එක
වේස්ට් කියන එක එකතු කරන්න පටන් ගන්න බය වෙන්න හොඳ නැහැ මොකද ඕන තරම් ගන්න කට්ටි ඉන්නවා මොකද ඒ කියන්නේ දැනටත් මේ වෙලාවෙත් හිඟයක් තියෙනවා හිඟයක් තියෙනවා එතකොට මේ ප්‍රමාණයක් තියනවද අපි දැන් මෙහෙම දැන් කොට්ටාවට ගෙනලා බාර දෙන ප්‍රමාණයක් තියනවද ඔව් සාමාන්‍යයෙන් අපිට දැනට බාර දෙන කට්ටිය නම් සාමාන්‍යයෙන් කිලෝ 500 කිලෝ 800 වගේ ප්‍රමාණවල තමයි ගේන්නේ ඉතින් මොකද හේතුව දැන් ඕනම කෙනෙක්ට දැන් අපි ගණන් හදලා බලුවම මේ වගේ ප්‍රමාණයක් එකතු කරගත්තොත් තමයි මේක ට්‍රාන්ස්පෝර්ට් කරන්න යන කොස්ට් එකත් එක්ක බලුවම යම්කිසි ලාභයක් ගන්න පුළුවන් වෙන්නේ ඉතින් ඒක නිසා ඔංගුළු මම හිතනවා අර කීප දෙනෙක් එකතු වෙන්න කිව්වේ ඒකයි එතකොට ලොකු ප්‍රමාණයක් එකතු කරන්න එකතු කරාට පස්සේ අපි එකපාරට ගන්න ලෑස්ති. ඒ කියන්නේ කණ්ඩායමක් වශයෙන් නමුත් මම මෙහෙමයි දැන් ඕක මම කිව්වේ නෑ. මම කිව්වේ දැන් කිලෝ 500ක්ම වෙන්න ඕන කියලා නෙමෙයි කිව්වේ. දැන් කිලෝ 100ක් විතර වගේ වුණත් ප්‍රශ්නයක් නෑ අපිට බාර ගන්න පුළුවන්. නමුත් ඊට වඩා පොඩි ප්‍රමාණයක් වුණොත් ඒක පොඩක් අර අපිට එච්චර පහසු නෑ. දැන් මේක ගොඩක් මේ පොඩි පොඩි ක්වොන්ටිටිස් එන්න ගත්තොත් ඒක මේ ගැටලුවක් වෙනවා. ඒ කියන්නේ කණ්ඩායමක් එකතු වෙලා යම් සැලකිය යුතු ප්‍රමාණයක් ගෙනල්ලා බාර දෙනවා නම් ඇත්තටම මෙහෙටත් ලේසි ඒකටත් ලේසි එකපාර. ඔව්. එහෙම බලපුවම මේ විසික් කරන යෝගට් කෝප්ප වලින් කොච්චර හම්බ කරන්න පුළුවන්ද? සාමාන්‍ය පොඩක් හිතන්න දවසකට ලංකාවෙම ගත්තොත් තියෙන හොටෙල් වල කොච්චර එළියට දානවද? ඔබ වැඩට යන අතරතුරේ එන පාරදී හොටෙල් කීයක් හම්බ වෙනවද? ඔය හොටෙල් වල කොච්චර යෝගට් කන වැඩිද කොච්චර යෝගට් කප් විසික් කරනවද? ඉතින් තාපෝචි අදහසක් දෙන්නම් මං වේටර් මහත්තුරු ටිකට කියලා පොඩ්ඩක් කතා කරලා යෝගට් කෝප්ප ටික ගානක් දීලා ගත්තත් පාඩු නැහැ මොකද මේක විසිකරණේවා සල්ලි කරගන්න පුළුවන් එකතු කරලා මාසෙකට බර ගානක් එකතු කරගන්න පුළුවන් ඇත්තටම ඒකත් හොඳ අදහසක් මේ වෙලාවේ පරණ කිච්ච ඉතින් අද නිලමේ කතා කරේ ලංකාවේ ලොකුම ප්‍රශ්නයක් වෙන දෙයකට හොඳම උත්තරයක් ඒ කියන්නේ පොලිතින් එතකොට ප්ලාස්ටික් කියන්නේ ලොකු ප්‍රශ්නයක් යෝගට් කෝප්ප කියන්නේ වැඩිපුර පරිසරයට උදාහරණ දෙයක් නමුත් උච්චන්නත් හොඳ නැහැ විසිකරන්නත් හොඳ නැහැ දිරන්නේ නැහැ නමුත් මේකට විසඳුමක් හොයාගත්ත අපේ රටේ පිරිසක් ගැන කතා කරේ අපිත් එක්ක කතා කරා ලහිරු මහත්මයා ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ යෝගට් කෝප්ප නැවත ප්‍රතිචක්‍රීයකරණය කරලා ඒකෙන් වැඩ කරන්නේ කොහොමද අපේ මිනිස්සුන්ට අමතර ගානක් හොයාගන්න කොහොමද කියලා අපිට උපදෙස් දුන්නට බොහොම ස්තුතියි අයබෝන් ඔබතුමාගේ වටිනා කාලය කැප කරලා අපිට වේලාවක් පුංචිලාවක් ලබා දුන්නා මේක ඇතර ජනතාවට කියන්න අවස්ථාවක් ලබා දීම ගැන අපිත් නිලමේ ඇතුළු කණ්ඩායමටම අපේ ස්තුතිය ප්‍රකාශ කරනවා ස්තුතියි ඉතින් නිලමේ හැමදාම විශේෂ දේවල් ඔයාලට අරන් එන්නේ මේ විශේෂ දේවල් ඔයාලා දැනගන්න ඕනින් දාදත් අපි කතා කරේ විශේෂ දෙයක් ලහිරු මාත්මය ඇතුළු කණ්ඩායම සම්බන්ධ කරගන්න පුළුවන් මේ මුලින්නම් දිස් වෙන දුරකථන අංකය ඔයාලට පුළුවන් කතා කරලා මේ සම්බන්ධ විස්තර කොහොමද මේ දේවල් කරන්නේ කොහොමද මේ යෝගට් කප් බාර දෙන්නේ මේ සම්බන්ධ හැම දෙයක්ම දැනගන්න. ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා නම් අපිට කියන්න අපි කැමති මේ දේවල් රටට ලෝකෙට පෙන්වන්න. ඔයාලට පුළුවන් අපි දුරකථනංගේට මේ සම්බන්ධ ෆොටෝස් වීඩියෝස් විස්තර වගේ දේවල් WhatsApp හරි Viber කරන්න. ඒ වගේම කෝල් කරලා කියන්න. ඒ වගේම නිලම YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.